හැබැ පින්ඩපාත යනකොට යම් යම් දේවල් උදව් වෙච්ච ටිකක් කියන්නද මං ඒක හොඳයි නේද කියන්නේ දැන් ධර්මයේ අපි අතරල යනකොට දැන් මෙහි පින්ඩපාත දැන්ට මෙරේන්ජ් කළා හැබැයි ඕස්ට්‍රේලියාව වගේ තැනක මෙහෙම අරේන්ජ් කරා කියන්නේ මේ මාතුරුන්ට මම හිතන්නේ කල්පගානකට ලොකු බලයක් කුසලයක් එනවා ඒක මේවා ඉස්වයිමන්සේගේ ගෙදර වගේ කරා ඒක ඇත්තටම ඒක මට මගේ ප්‍රධාන අංගයක් පිඬුසිඟානේ අනේක ඇත්තට ඉතින් මම මේ බලාපොරොත්තු මයි ක්‍රමයක් තියෙන ඔය පිඬපාතේ මේ තැනට මහ විශාල දෙයක් මං කිව්වේ මගේ නියම ප්‍රෝග්‍රෑම් එක පිඬපාතේ වෙලාව ඒ වෙලාවට තමයි මේ එක එක දෙයක් තියෙනවා වෙනම දෙයක් ඒක ඇත්ත සත්‍යක් නෙවෙන්නේ භික්ෂුවගේ එක මේකක තියෙනවා එතනදී තමයි යම් බලවේග වැඩ කරනවා පිඬුතුනි ප්‍රෝග්‍රෑම් වල තියෙන නැත්නම් හැබැයි අරකෙදි තමන්ගේ මමත් දැන් ඒ වෙලාවේ ප්‍රැක්ටිස් එකේ යනවා මගේ මේ ජීවිතේ පවත්වන්න හැබැයි යන්නේ දෙන්න මිනිසුන්ට දෙන්න ආශිර්වාද කරන්න ඒගොල්ලන්ට දුන්නද නැද්ද ඒක ප්‍රශ්නයක් නෑ ඒ යනකොට බෙදනායට විතරක් මෛත්‍රී වඩාන යනවා නෙමෙයි මේ වෙලාවට ඒ වටපිට ඉන්න ගෙවල් වලට මුළු ඕස්ට්‍රේලියාවට ලෝක සත්‍යයටම හිතාගෙන තමයි අඩිය පඩපා තියන්නේ එතකොට යම් දේවල් වෙනවා ඒවා කරනකොට ඉතින් හැබැයි මගේ අදහස සමාර්ථ දැන් අපිට උගන්නපු විදියක් තමයි කිසිම arrangements නැහැ. ඉතින් දැන් ඒක මම කරොත් මේ මහත්තුන්ට කිසියර දෙයක් මම මෙච්චර වද දෙන්න කැමති නෑ. ඒක ෂණින් spontaneously අනේ ක්‍රමයක් තියෙනවා ඉතින්. ඒක ඉතින් මෙහෙ නීතිත් දැනගන්න ඕනේ. තම මේකලම් මාවරේ මේවා කරන්න දෙවි මොනාද කොයි හරි පොලිසියෙන් අරන් හැබැයි ඉතින් මම තනියම මාව නම් මට ඒක කරන්නද තිබ්බා ඉතින් දැන් කට්ටියක් මාව ස්පොන්සර් කරලා ඒගොල්ලන්ගේ මේකත් එක්ක හැබැයි මං අයිඩියා එකක් දෙන්නයි කිව්වේ ඕක. ඉතින් මම LTT ඇසට ගිය හැම නිපින්වතුනි ඒක අපේ භික්ෂුණාන්තර පුරුදු වෙලා තියෙනෝනේ සද්ධාවෙන් ජීවත් වෙන්න. ඒක ක්‍රිස්තියානි පාදිරෝධ ඒක ඉස්සර තිබ්බ ප්‍රින්සිපල් එක ශ්‍රමණයන් වහන්සේලාගේ ප්‍රතිපත්තියට තැන දීලා සද්ධාවෙන් ඉන්න ඒගොල්ලන් මොනවත් නැහැ ප්‍රතිපත්ති තමයි ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ජීවිතේ දෙන්න තියෙන්නේ. එතකොට දැන් දායක කට්ටි වුණත් කවුරු වුණත් ප්‍රතිපත්ති කරන එකක් එක අයින් කරනවා. ඒක කමන්නේ බෑ කියලා කියනවා. බෑ කියන පුරුදු වෙනවා ඒකටත්. ඉතින් කොහොමරි තමන් එහෙම කිසිම සපෝට් එකක් නැතුව එහෙම එළියට බහිනකොට තමන්ට ඒ හිත දැකලා ඒ පුණ්‍ය බලය දැකලා එන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන් තමයි සුරංගනාව හරි ඉෂ්ඨකාමි දෙවිදේවතාන් වහන්සේලා වඩිනවා. මොකද ඒගොල්ලන් පුණ්‍ය බලයට කැමති. පුණ්‍ය බලය ජනිත වෙන තැන් වලට පිටිපස්සෙන් සපෝට් එකට එනවා. ඉතින් මම එකක් නේ ගොඩක් තියෙන හැබැයි එකක් එකක් කියන්නම්. දවසක් මම ඉතින් අපි තාමන පුරුදු වෙලා තියෙන මොනවට අපිට ප්‍රාර්ථනා හරි සිතුවිලි නොකරන්න ඔය පින්ඩපාත යනකොට. මොකද එහෙම නොකරන්න ඕනේ. මොකද ඒක අනිත් අයට පිටක් හිතනවා ඒගොල්ලගේ ප්‍රශ්න විසඳෙන්න කියලා. හරි ඒක දුකින් කොහොම හරි දවසක් මම යනකොට මගේ ගුරුහාමුදුරුවෝ කියපු මේවා අනුව මම නිකන් හිතුවා නිකන් හිතලා බලමු කියලා. ඔය මහරගාම හරිය පාත්‍රරම් මම පින්ඩ පුසිගාන යනකොට නිකන් මම හිතුවා මොකද්ද මේ කිරිනේ කිරිපැණි වගේ තිබ්බනම් හොඳයිද කියලා වගේ නිකන් මොකක් හරි කිරිපැණි වගේ නියන් ලාවට මම හිතුවා එහෙම. එහෙම දැන් මම වැඩම කරන් යනවා. ඒ හිතුවත් එක්කම එක වාහනයක් එනවා ස්කිඩ් කරන් මෙහෙම නැවතුවා මොකක් හරි මොනවාද වෑන් එකක් මට මාත්‍යෙක් මෙහෙම තට්ටක් ගාලා බැස්සා දුවගෙන ආවා. ඇවිල්ලා අර මොනවාද ඒ කියන්නේ අර මැටියුරින් මෙයා කරපු කිරිපැණි මන්ට ඒක පුජා මම හිතාගත්ත මට නම් මං ආයිනම් හිනිගොත් මේ වගේ සිතුවිලි හිතන්නේ මං කිරිපැණි ආපු ගමන නෙමෙයි අනේ ඔබ වහන්සේලා සත්‍යයි මේ ගමන සත්‍යයි මේ සත්‍යයේ මේකෙන් මට මේක තව තව මේ ජීවිතේ පුදාගෙන යන්න මේ මේක ලැබෙන්නේ කියලා තව යාපනයේ LTTS ගියාම දෙවි සම්බන්ධ වෙච්ච එකක් කියන්නද ඒක නම් උදව් වෙච්ච එකක් ඒක නම් කියන්න ඕනේ. මට කියන්න දෙයක් නැතුව යයි අනිත් මේ මයික කිව්වේ මේ ඇති මේ ප්‍රෝග්‍රෑම් එකකින්. මං හිතුණා මේ සතියේ මෙහෙ ඉන්නේ කියලා. ඉතින් මොකද පින්වතුනි මම මේ බණ කියන්න ලෑස්තිලා ආපු හාමුදුර කෙනෙක් නේ. මගේ පර්සනල් ලයිෆ් එකයි එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ මේ යන ගමනේ. ඉතින් එහෙම ඇත්තටම යන්න තියෙන කෙනෙකුට උදව්වක් වේවි. මේ එන්ටර්ටේන් කරන්න ආපු හාමුදුර කෙනෙකුත් නෙමෙයි. මට මේ එහෙම හුරු නෑ ඒවා. කොහොම හරි මම මේ කතාවත් කියන්න. මම දැන් LTT අස්සෙන් ඔහම ඇවිල්ලා දැන් එදා මාසයක් විතර පහින් වඩන මාස දෙකක් වුණා ඔක්කොම පාගමනින් මහනා හිමිගේ ආදානයට වඩින්න තමයි වාහනයක නැග්ගේ. ඊට පස්සේ 2003 දී ඔය
ඒ ආදානි වෙලාවේ පොල්ගස් ට්‍රින්ක්මන්ට් යන්න බෑනේ අපිට. එතකොට මම වාහනේ. එතකල ඔක්කොම පාචාරිකාවෙන් තමයි. ඉතින් අන්තිමටම අවසර අරන් ගියා. අනුරාධපුරයට අවසර ගත්තේ ඇත්තම කියනවනම් මම ඔච්චර ප්ලෑන් කරන්නේ නැහැ එහෙම යනවා කියලා. එහෙම කොටස කොටස තමයි කරන්නේ හැම දෙයක්ම පින්වතුනි. ඉතින් අනුරාධපුරයේදී මම මහනාහිමි එතකොට ගිලන් වේගන වගේ එනවා. මොකද්ද මෙහෙම ඉරිටේෂන් එකක් පෙන්නුම් කරනවා ඇස්වල. එහෙම එතකොට අනේ ස්වාමීන් වහන්සේ වෙලාවේ කියනවා සංසාරේ සංසාරේ කියලා. මට මතකයි අද අර එහෙම කතා කරන්න බැරුව ටිකක් මේ කුටියේ කාමරේ වැඩි ඉන්නකොට තියා බලාගෙන අර එකපාරටම කතා කරන්න බෑ. මොකද්ද ඇස්ක නඩියන ගතියක්. එතකොට සංසාරේ මේක සංසාරේ සංසාරේ කියලා මට කිව්වා ඒ වචන දෙක තුන. ඊට පස්සේ මම ඇහුවා ස්වාමීන් වහන්සේ අපේ අර ජර්මන් සමාජයේ දැන් මම පයින් වැඩම කරන් එනවා මට අනුරාධපුරේ වගේ වඩින්න පුළුවන්ද කියලා. එතකොට මම වස් පහක් පූර්ණ වෙලා නැහැ පින්වතුනි. එතකොට ඒක නීතියක් තියෙනවා විනය අනුව වස් පහක් ගුරු දේවයන් වහන්සේලාගේ මේ කියන්නේ නිස කියලා තියෙනවා. ඇත්තම කියනවා නම් සාමාන්‍යයෙන් මාර්ගම එහෙම ඒව ගොඩක් සලකන්නේ. මම මෙහෙම හිතනවා මහානායිමි ගාව මහානායක සමවංශේ ගාව හිටියොත් ඕනම් නිදහස තියෙනවා රහත් වෙන්නත් අපායට යන්න. දැන් අනිත් දැන් ගල්දුව ඒ වගේ තැන්වල ඒ නිදහස නැහැ. ඉතින් රහත් වෙන්න එහෙම ඒ පොටෙන්ෂල් තිබ්බත් හිර වෙලා වගේ ඉන්න වෙනවා යම් මේ ඒව තියෙනවා ටිකක් ඒ සංස්ථාවකේ මොනිටර් වෙනවා. ඒක සංස්ථාවක් වගේ ආරක්ෂාවක් තියෙනවා. ඒක හොඳයි මේ ඕගනයිසේෂන් එකක් හැටියට සිස්ටමැටික්ලි යන්න. හැබැයි ඉන්ඩිවිජුවල් growth එකට ඉන්ඩිවිජුවල් මේකකට ඒක බාධාවක් වෙනවා. කෙනෙක් පිඹගෙන යන්නාම අරකට හිර වෙන්න උනාම අර අපරාධේ අර බැටරි බහිනවා අර අවස්ථාව වෙනකොට. ඉතින් අනේ මං මේ පින් දෙනවා කවදත් ඒකයි මගේ කරන ඔක්කොම හොඳ අනුමෝදන් වෙන්නේ මහානායක සමිමන්තේ මහරගම ධර්මායතනෙට. මං කරන නරක ඔක්කොම මට තමයි. කියන්නේ මං රෙස්පොන්සිබල්. ඒක මගේ ජර්මන් සමිමන්තට බාර දෙනවා. එයි මාව බල කළ මහල කරේ කියලා. ඔබ වහන්සේ වක්‍යන්නෝනේ මේ මාව ආරක්ෂා කරන් මේ